වර්ෂ 1944 ඔක්තෝබර් 20 වන දින පානදුර කෝවිල්ගොඩ දියුපත ලැබූ ඔහු සිය ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ පානදුර වැයකඩ බෞද්ධාලෝක මහාවිද්‍යාලයෙන්. ඉන් අනතුරුව කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු 1962 දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. 1967 දී ගණිතය පිළිබඳ පළමු පන්තියේ ගෞරවපාදයක් ලබාගත් ඔහු 1970 දී සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමි කරගත්තා. පාසල් සමයේ පටන් සිංහල විවාද කණ්ඩායම්වල නායකත්වය දරා ඇති ඔහු කතිකත්වය වෙනුවෙන් පදක්කම් රාශියක් හිමි කරගත්තා. ජාතික චින්තනය, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය, භෞතික විද්‍යාව සහ දේශපාලන මතවාද සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසුළු ආචාර්ය නලින්ද සිල්වා කලක් මියන්මාරේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. ගණිතාංශයේ මහාචාර්යවරයෙකු, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සමාජිකයෙකු වශයෙන් කටයුතු කර ඇති ආචාර්ය නලින්ද සිල්වා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පීඨාධිපතිවරයා වශයෙන්ද කටයුතු කර තිබෙනවා. ඔහු රචනා කළ ලිපි සංඛ්‍යාව 6000කට අධිකයි. ආචාර්ය නලින්ද සිල්වා මාක්ස්වාදී, ට්‍රොට්ස්කිවාදී, ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයේද හිටපු සමාජිකයෙක්. ඇමරිකා එක්සත් ජනපදයේදී මීට දින කිහිපයකට පෙර රෝගාතුර වූ ආචාර්ය නලින්ද සිල්වා එහිදී ඇති වූ හෘදයාබාධයකින් ඊයේ දිවි ගමනට සමුදුන්නා. මේ යන විට ඔහුගේ වයස අවුරුදු 79ක්. සිය ශාස්ත්‍රීය දැනුම් සම්භාරයෙන් මෙරට සමාජය පෝෂණය කළ ආචාර්ය නලින්ද සිල්වාගේ අභාවය පිළිබඳ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ බලවත් සංවේගය. රටේ ලෝකෙ සිදුවන උණුසුම් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.